කිසියම් තැනක මත් පැන් දන්සල කුද්දීලා ජාතික කොඩිය භාවිතා කරමිනුයි මේ මත් පැන් දන්සල පවත්වන්නේ. මේවා අපේ ලංකාවට ලොකු කැලලක්, බුදු දහමට ලොකු කැරලක්, ඔබේ දෙමවපියන්ට ලොකු කැරලක්. මෙවර පොසොන් පොහයේ නගරයක් නගරයක් පාසා, ගමක් ගමක් පාසා මිනිස්සු එකතු වෙලා දන්සල් දෙනවා. තා මොහොඳ දෙයක් ඒක. පරිත්‍යාග සීලී භාවය, මහමගේ අනයගේ පිපාසය කුසගින්න නිමන්නට මේ දන්සල් දෙන එක ඉතාම වටිනවා. එනිසා ඒක පින්කමක්. ඒවගේ මේ හොඳ ලක්ෂණයක් බෞද්ධ රටක මිහිඳු මහරහතන් වහන්සේ වැඩලා අපිට පුරුදු කරපු දෙයක්. ඒ වුණාට ඒ අතරේ කිසියම් තැනක අපිට මේ දකින්න ලැබිලා තියෙනවා මත්පැන් දන්සලකුත් දීලා, මත්පැන් දන්සලක් දීලා මේ ෆෝන්වල ඒවා දාලා තියෙනවා. මේක බොහොම අසුභ දර්ශනයක්. මේක මිහිඳු මහරහතන් වහන්සේට කරපු ලොකු අගෞරවයක්, සම්බුද්ධාගමට කරපු ලොකු අගෞරවයක්. මේ ගැන රටේ නීති අංශවලින් හොයලා කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියන එක අපි සිහිපත් කරනවා බුද්ධිමත් ජනතාවට, මහා සංඝරත්නයත්, එවැගේම අපේ සදහැවත් බෞද්ධ ජනතාවත් මේ ගැන අවධානය යොමු කරලා නීති අංශවලින් අපි ඉල්ලීමක් කරනවා මෙබඳු දේ සිදු නොවන්නට වග බලා ගන්න කියලා. අනිත් කාරණේ මේ ජාතික කොඩිය නොගැලපෙන පරිදි මෙතන පාවිච්චි කරනවා. ජාතික කොඩිය කියන්නේ අපේ ජාතික වස්තුවක්. ඒක එපා කියලා තියෙනවා ඒවට ගන්න. ජාතික කොඩිය භාවිතා කරන්න ඉතාම අවලස්සන විදියට. ජාතික කොඩිය, බෞද්ධ කොඩිය අපි ඒවට ගොදා ගන්නවා. ජාතික කොඩිය භාවිතා කරමිනුයි මේ මත්පැන් දන්සල පවත්වන්නේ. ඒක අපි හෙලා දකින්න ඕනේ. ඒ තරුණ ළමයින්ට ඔබ දුරදිග නොහිතා වෙන්න පුළුවන් මෙබඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ. ඒ ළමයින්ට අපිට කියන්න තියෙන්නේ මේවා අපේ ලංකාවට ලොකු කැලලක්, බුදු දහමට ලොකු කැරලක්, ඔබේ දෙමව්පියන්ට ලොකු කැරලක්, මිහිඳු මහරහතන් වහන්සේට කරේ ලොකු අගෞරවයක්. ඒ නිසා ඔබ දෙවරක් හිතලා මෙබඳු දේ ඉදිරියට නොකරන්න කල්පනා කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.